හොඳ වැඩ හොඳම වැඩ මම කිව්ව fake profile වලින් එන නරියන්ට අහුවෙන්න එපා කියලා කො ඇහුවද අයියෝ දැන් මොකෝ කළේ හිචි හිචි හූ ගේවද ඔය ආත්මගේ හිත පාරන්න එපා හලෝ අකිල අයියගෙන් දැන් කෝල් නෑ මෙසේජ් නෑ ඔන්ලයින් ඉන්නවා පේනවා ඒත් රිප්ලයි නෑ මට හරි දුකයි ඕ FB Insta ඉන්නේ fake profile වල WhatsApp no DP ඉතින් වතුර වගේ පැහැදිලි නේ එක්ක ඌ වට යන එකේ එහෙමත් නැත්තම් බැලලා උඹගේ අත එහෙම බැලුවේ නැද්ද මම අත නිමි බැලුවේ මං බැලුවේ හිත ඉතින් දැක්කේ නැද්ද හිටපු ගෑනු විමානේ අනේ මන් දන්නේ ඔබ වගේ නිල මැස්සියෝ ගෝ ගොඩවල් වලටමයි අහුවෙන්නේ අනේ අට ගෝ ගොඩක් කියන්නේ පා එහෙනම් දෙටි ගොඩක් කියන්නයි අනේ බං කොල්ලෙක්ට කැමැත්ත දෙනකොට දසලක්ෂ වතාවක්වත් හිතන්න ඕන අනේ උඹට කියන්න ඔය ප්‍රශ්න කරදර නම් ඩිල්ෂාන් අයියා එක්ක මෙහෙමගේ ඌ කොච්චර මහන්සි වෙලා වැඩ කරත් අනිවාර්යෙන්ම රැට පැයක් කතා කරලා I love you කියලයි නිදාගන්නේ ඔන්න ආදරවන්තයෝ උඹේ වාසනාව බං අනික යන්නේ කොහෙද කන බොන ඒවා කොටින්ම කියන්න ලැප් එකට යන්නේක පවා ෆොටෝ ගහලා එවනවා අකිලාය නම් කන බොන ඒවා කෙසේ වෙතත් චූ කරන කියන ෆොටෝ එවනවා අයියෝ බං ඇයි බං ඔබට තේරෙන්නේ නැත්තේ බොන හැරෙන්න පොල්තලේ කන්න කියලා යෝ අම්මේ මේ ඔය මොකයි බං දෙකේ අරන් ඉන්න මේ කිව දාලා කොටන්න බොන් දෙන ඇයි බං මේ කැමර දෙන්නේ සකිලි පරිහරම් වගේ අම්මේ මේ මේ කිය ආපහු කොල්ලෙක්ට හොයලා මේ පාර අසහනකාරෙක්ට ඔය කීවෙනි එකද බං හයවෙනි එක ඇන්ටි අනේ බං මෙතන මැටිද කෙල්ල උනාම තව පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඉගෙන ගන්න ඕන මම ගැටිස්සි කාලේ මගේ පොඩි හුටපටයක් තිබුණා ගමේ ලියුම් බෙදන කොල්ලයි මමට වුණා කියන්නකෝ මමමගේ කන්ට දෙකක් ගහලා ඇදගෙන ගියා කුස්සිය මුල්ලට කුස්සිය මුල්ලට ගිහිල්ලා කිව්වේ මේමයි කොල්ලෝ හුඟක් බල්ලෝ වගේ උන් හිතන්නේ මොලෙන්දින් අහවල් වෙයි ඒ බැලියන්ට මොලේ තියෙන්න ඕන හොඳ බල්ලෙක් හොයාගන්න නැත්තම් බලු පැටව ඔක්කොම මොඩියෝ වෙනවා අම්මත් මාර දාර්ශනික ටෝක් නේ අම්මේ දෙන්නේ අම්මගේ කටේ මසුරන් දාන්න ඕන නැත්නම් කිව්ව ඕක වැදුනේ මෙතන තැන්ටි මෙතනට ඒකනේ මං කියන්නේ ඉගෙන ගනින් මගේ අම්මගේ නේද අම්මේ යකඩ මල්ලට ගුල්ලු ගැහුවා නම් හාල් මල්ලත් නොබලාම විසි කරපියා ඒ කිව්වේ අම්මේ ඒ කිව්වේ උඹ යාළ වෙලා ඉඳි හිකනලාගෙන ප්‍රවේශම් වෙයා මල් කඩලා එයා ෆෝන් එක තියන්න යන්නේ I love you කියලා කිව්වා අයියා නෝ හුම් හුම් ගන්නේ ඔයාට දෙපාරක් බස් එකක්වත් මුලිච්චු නාද ඩිල්ෂන් අයියා මා එක්ක හරියට කතා කරන්නේ දැන් අනේ ඇයි එයාගේ කටේ තුවාල දාලාද නෑ බං මට දැන් සැකයි ඌ ගැන මං හිතන්නේ ඌට දැන් කෙල්ලෙක් ඉන්නවා එහෙම මිනිස්සු අවිශ්වාස කරන්න එපානේ එයා තාම ඔයාට හැමදාම රැට පැයක් විතර කෝල් කරලා අන්තිමට I love you කියලා ෆෝන් එක තියෙනවනේ ගිය සුමානින්දලා එහෙමවත් නෑ අනේ
ගිය සුමානේ ඉඳලා තමයි අකිල අයියා මා එක්ක පැයක් හැමදාම රැට කතා කරන්න ගත්තේ. උඹට ගිය සුමානේ ඉඳලා කතා කරනවා. මට ගිය සුමානේ ඉඳලා කතා කරන්නේ නෑ. අනේ මන්ද බං දිල්ෂාන් අයියගේ ඔෆිස් එකට ගිහිල්ලා හරි බලන්න ඕන. කොහෙද ඔෆිස් එක තියෙන්නේ? රාජගිරියේ. අනේ අනේ අකිල අයිය වැඩ කරන්නේ රාජගිරියේ. මේ උඹේ අකිල අයියගේ සම්පූර්ණ නම කියපන් බලන්න. අකිල දිල්ෂාන්. මගේ කාගේ නම අකිල දිල්ෂාන්නේ? අනේ බලන්නකෝ ඒකේ හැටි. ඔයාගේ බීෆ්ටයි මගේ බීෆ්ටයි තියෙන එකම නම. නෑ බං ගොම්මිනි, ඒ දෙන්නම එක්කෙනෙක්. ඌ අපි දෙන්න එක්කම මඟුල් නටලා ඩබල් ගේමක් ගහලා තියෙන්නේ. අනේ නේ වෙන්න බෑ. මගේ අකිල අයියා මට පොරොන්දු නම් අට යන්නේ නෑ කියලා. මං යට රුපියල් 10000 දුන්න වෙලාවේ. ආ ඌ ඒකයි මාව හලලා උඹ එක්ක නැලවෙන්න ආවේ. ගොන්හත් වලාම දෙනවද ওই සල්ලි එහෙම? අනේ අපි දැන් මොකෝ කරන්නේ? අපි ඌට අමතක නොවන පාඩමක් උගන්වමු. අපි ඌව අපි මාට කරගමු. මෙන්න මේකයි ප්ලෑන් එක. උඹ ඌට කෝල් එකක් අරන් කියපන් තව ටිකකින් මම එවන ලොකේෂන් එකට එන්න කියලා. පුළුවන් තරම් පැණි හලපන්. බටර් ගාලා ඌව කොහොම හරි එතනට ගෙන්නව. උඹයි මා එතනට ගිහින් හැංගිලා ඉඳලා ඌවව ගමන් ඌවල්ලගමු. මේ කතරෙන්ද අපිට බෑ යන්නේ මේ 6-4 ගොන්නාම්පව වෙල්ල කරන්න. හරි එහෙනම් මම අම්මගේ මෝල් ගහ අරන් එන්න. අම්මගේ මෝල් ගහයි තව ලනුකම දෙක තුනකුයි තිබ්බනම් ඇතිනේ. ඌ එදාට තමයි ඉගෙන ගන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත කියලා. ඉතින් අපි නයි නෙමෙයිනේ, අපි හැපින් නියෝනේ. මෙතට ලිංග වේදයක් ගාව ගන්න ඕනේ නෑනේ බං. ඕක නිකන් කතාවට කියන්නේ. හා හරි හරි. බං තාම නෑනේ. උඹ හරියට ලොකේෂන් දැම්මනේ. ඔව්වනේ මම ලොකේෂන් ස්ට්‍රේට් ෆෝවර්ඩ් කළා. හැංගිලා ඉන සක්කර වට්ටම් දෙක එළියට ආව නම් හොඳයි. ඔයා කවුද? මං කවුද? ඔව් කවුද? කවු නෙමෙයි මම බුල්. ඇයි ඔයා මෙතනට ආවේ? මෙතනට ඇවිල්ලා ඔයා බලාපොරොත්තුනේ මොනාද කියන්නකෝ? බලාපොරොත්තුනේ නම් එක හොර ගෑනි. බැලි නම් දෙන්නේ. ත්‍රිසම්ද? චිකේය. අපි හැම කෙල්ල නෙවෙයි බොලව්. මේ ත්‍රිසම් කියන්නේ ගනම් පාඩවන්ත. උඹලට ඕන උනේ මගේ ප්‍රේම දැලේ දාගන්නනේ. මට හිතුණා. ප්‍රේම? රෝග් නම්බර් රෝග් නම්බර්. අපි මේ ඉන්නේ අකිර ඩිල්ෂාන් නෙනකන්. ඔව් අකිර ඩිල්ෂාන් ප්‍රේමචන්ද්‍ර. මම ආදරයට කියන්නේ ප්‍රේම් කියලා. අනේ මෙයාගේ බීෆ්ගේ නම අකිර ඩිල්ෂාන්. ඒ නම හරි කොමන් නේ. කොමන් නෙමෙයි බං, ඒ අපේ කාම තමයි. යක්කෝ මුගේ නමේ තව කැලි දෙක තුනක් තිබ්බනම් මු තව කෙල්ල දෙතුන් දෙනෙක් දැලේ දාගෙන. අනේද කියන්නේ. හිතන යාමට චීට් කරනවා ඇති කියලා. ඒකයි මම යාගේ ෆෝන් එක හොරෙන් අන්ලොක් කරලා ඔයාලා එවලා තිබ්බ මේ ලොකේෂන් එක හොයාගෙන ආවේ. මදයි අපි ආව හොරු අල්ලන්න. එතකොට ඔයාලා දෙන්නගෙන් කවුද වයිෆ්? වයිෆ්? අපි තාම බැඳලා නැහැ. අපි තාම පරම පිවිතුරු පතිවත රකින්න වැස්සියෝ. ඒත් කවදාවත් මූ වගේ එකක් අහුවෙන්නේ නැන්නේ. ඕ එහෙනම් මම දැක්කනේ වයිෆ් කියලා නම්බරයක් සේව් කරලා තියෙනවා. මම හිතුවා ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් කියලා. නෑ.
කවුද වයිෆ්? මේ මම. මේ වයිෆ් පොඩ්ඩක් මහතයි නේ.